රුතරම වන්ධනයොම සම්බුතු සසුම්කතේ චිරපැවැත්මට Oh තෙරුවවන්සානයි කවුුණගන්ත ගුණපර පින්වත්න සජීවී ධර්මසාකච්ඡාවාරිී අනු අට වන ධර්මසාකච්ඡාවාරයයි අදමි ආරම්භ කරන්නේ. සමන්තා චක්කවාලී සු අත්‍රාගච්ඡන්තු දීවතා සද්දම්මං මනිරාජස සුනන්තුසග මොක්ක දම් දම්ම සවෙනකාලු අයන් බදන්ත දම්ම සවෙනකාලු අයන් බදන්ත දම්ම සවෙනකාලු අයන් බදత නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්දසේ, නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්දසේ, නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුත්දස්සේ. කවනාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්නය. සජීවී ධර්මසාකච්ඡා වාරයේ අනු අටවන ධර්මසාකච්ඡාවාරය, අදත් ්‍රත්නපුරපදිංචි සුපින්ංවත් ව්‍යාපාරික බෝසත් ගුණැති ජයිලා පේමසිහ මැත්තුමායිම සුපින්වත් සාන්ති රන්තුන්ග මැතිනිය දූදරුවන් විසින් නිර්මාණය කළ මිනිපුර අමාසාධි තපවනනාආරණ සේ නාසනය සිට අපත් අපසි සපරෑකගේ පඥාසාර පොිහාමුරුවත් විදි සම්බන්ධයමින් ආරම්භ කනාවස්ථාවය. ඔය එතු හලතියන පලවෙනි පස්නයේ තමයි ගෞරවාදර පින්වත් නිදුකාණන් වහන්සේ මිත්‍යාදුෘෂ්ික මිත්‍යා දුෘෂ්ටියය යන්නෙහි සැබෑම අර්ථය සහ සම්යයක් දෘෂ්ටික සම්යක් දෘෂ්ටියය යන්නෙහි සැබෑම අර්ථය ඉතාශර්ල බසින් යුතුව අපකිරේ මහත් අනුකම්පාවෙන් පහදාදෙන මැනවී උතුම් තෙරුවන් සාණයෙක් නමෝ සංකාය කියලා. සත්ස පින් මිත්‍යා කියන්නේ වැරදි කියන එකට. එතකොට ම්‍ය මිත්‍යා දෘස්ටිය කියලකිවහාම මිත්‍යා දෘෂ්ටික කිව්හාම මිත්‍යා දෘෂ්ටික් නැත්තම් වැදිතයක්මක් ඇති යම්කිසි අයෙක් සම්බන්ධව හඳුන්වන්නේ මිත්‍යා දුෘෂ්ටික පිරිස මිත්‍යා දුෂ්ටිකයෝ මිත්‍යා දෘෂ්ටික කණ්ඩායමක්. මිත්‍යයා දුෘෂ්ටික තරුණ කෑලාක්. එහෙමකි වහාම වැරදි දැක්මක් තියන යම්කිසි කණ්ඩායමක් පිරිසක්කේම හඳුන්වන්නේ. මිත්‍යා දුෂ්ියකි වූහාම වැදි දැක්ම තියෙන දේ වරදවා දැකීම සත්‍ය වසය ඇතිදේ වර්දවා දකින ස්භාවයට කියන මිත්‍යා දුෘෂ්ටිය කියලා. ඊළඟට අහලතියන පස්නේ තමයි ර සෑනෑ පිංවත් සාමින් වහන්සේ. ඔබහන්සේගේ මේ පස්නයට මා කෙටිපිළ තුරක් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ සාක්‍යවන්සිකල්ලී පරම්පරාව තියෙන්නේ ගොබිගම රදල කුලයේ අයට පමණද. දල්දා මාලිගාවේ වැඩහින්න මාලිකයට ඇතුල්දීමට අවස්ථාවක්. අවස නොලබිෙන සමහර අහිංසක අසරණ මිනිස්සුම් බුදුරජාණන් වහන්සේගේ ලීඥාතීම් පමණයි. ඇතුල්ලට ගන්නේ යනුවෙන් පවසනවා ම අසා තිබෙනවා. ඉතින් සිංහල ජාතියේ පැවතින්නේ සාක්‍යවන්සකයන්ග නම් මේ පවසන කවුන මහට අප හැදිලිය කවුුණාවෙන් පහදා දෙෙන සේක්වා. පවත් සිංහල ජාතියන සාක්‍ය පරම්පරාවෙන්. විචය කුමරු ඇලු පිරිසහ රහා. එතකොට මෙතනදී සත්පුරුස පින්වත්න රදලකුලේර කියල ඇහුවොත් නෑ. සියලමකුල කවලං වෙලා සියලුම පිරිස් සතර සාක්‍ය රුදිහේ තියෙනවා. එතකොට ගොවිගමාදී ඒ මේ බුදුදහමට බෞද්ධ අපිට අදාල් දෙයක් නෙමේනේ ඒක සාමාන්‍ය පරිපාලණ කම සහ විධාය විසින් නිර්මාණය කරගත්ත කුල බේදයක් කුල පේදී බුදුදහමට කිසේත් මදාල් දෙයක් නෙමේ ඒ ගිහි ඇය විසින් කාලිංකාහල්තය වෙනස් කළ හදාගත නානාපකාර බෞද්ධ විරෝධී අදහස් වගයා නමුත් සාක්‍ය පිරිස ගත්තා හම සිරුසිං හලියෝ ඒකට ඇත්ලත් වෙනවා එඒවගේ බුදුරජාණන් වහන්සේගේ ලේඥාතිීන් විතර ඇතුලට ගන්න කියලා කවරහරි කතාාවක් කියලාතින ඒ බොරුවක් කිය තියෙන්නේ ඔය පිට ලරින්හම කට්ියාව හම අපපූරුවට ඇත්ලට ගන්නේ ලේඥාතිීන් වෙනවාද පිටටාකටටයම විසේසි ඉංගලන්තිකට්්‍යයඇමරිකාද කර්්‍යයාවත්. මෙතන ඒක මිත්‍යාාව දුෘස්තියක් වැදිී මතයක් වැදි අදහසල් ඒවාගේ දේවදටහ වෙන්නේ පා බුදුරජාණන් වහන්සේ වැඩයිනකාණ්ඩෝලඟට පංවර්ටනී ඕනෑම කෙනෙත් එන්න පුළුවන්, එදා සුනීත සෝපා කළත් නෑදෑයි නොවීත් අපූරවැඩි ගිහිලතුන්රුවන් සහන්න තුලින්ෙන් අපූරු පිහිට ලබා ගත්තනම් වර්තමානයේ දී වහම කවුරුත් වෙනස් කළ නෑව බොරු කතා සංගරත්නත් අපහසුට පත්කරන්න විසියසයම ඒේවාබාරම මහනයක ස්වාමන් හසලාදී මහ සංගරුවනත් අපහසුට පත්කරන්නය ගොත්තපු කතායි වටහවෙන්න එ පා. ඊළඟට අහලතිීන පස්නේ ගෞරෝනී පින්ව සමනයන් වහන්සේ සැබෑවටම ධර්මය කියන්නේ කුමත්ද සැබෑවටම අධර්මය කියන්නේ කුමදද මෙවැනි ප්‍රශ්නයක් අහන්නේ ස්වාමීණී අන්න ආගංවල අන්නෙ දර්සනවල අන්න නිරාගමිකු මතවාදවල. අයිපවා කියන්නම නිරතුරුවම එන්න අපි ලඟට, අපි ලඟ තමයි දරමේ තියෙන්නේ. ඇවිත් පිහිතගන්න. අරදහමී බුදුදහමේ තියෙන්නේ අතාරමේ ඒ දහමනම් වැල්දගන්න එපා. ඒ දහමනන් සරණයන්න එපා. ඒදහ දහමේ බුදු දහම කියන්නේ බොරු අපි විතරය ඇත්ත කියන්නේ. අපි ළඟට විතරක්ම එන්න වෙන තැන්වලට වනායළඟට යන්නම එපා එයාලා කියන්නේ අධර්මය අපි විතරමයි කියන්නේ ධර්මය පින්වත්තෙරුන් වහන්ස එම නිසාවින් අපහට මහත් කරුණාවෙන් යුතුව සැබෑවටම ධර්මය කියන්නේ කුමධ්‍යයන් වෙනෝත් සැබැහෑවටම අධර්මය කියන්නේ කුමද්‍යයන් වෙනුත් පහදා දෙනසේක අනමෝ දම්මාය. සත්පුරුස පිංවත්න සැබැෑවටම ධර්මහි කියන්නේ සැබැෑවට තියන ස්වභාවය. ලෝක එක එකනාා එකක අදහස් කන්නව කවුරුහලි මැව්වා නිර්මාණය කළ ඉබී ඇතුලා එවුනාට ඒදීවල් පින්වනි ඇත්තටම සිදුවන දී නිමේනන් එක මිත්‍යාවන්. ඇත්තටම දෙයක් වෙනවානං ඒකතමයි සැබෑමදී. මිලෝක සිහිනුවනි විමසාභාලන හැමෝටම් පේනවා හේතුපල් ධර්මයන්ගේ ක්‍රියා කාරීත්‍රයක් කියලා. මමනකිනේ පාලනයකරණකනෙක් නිර්මාණයකණ කනෙක් නෑ කියලා. එතකොට සැබෑම ධර්මතාවී වෙන්න පින්ුවන ඒ සැබෑ සත්‍ය කාරණාව. මේ ලෝක සියල්ලම හිීතු පරි ධර්මයන් කියා කාරීතයක්. එකකා නිරාගමිකෝ නිරාගමිකොරේ ඇ නිරාගමික නෙමෙයි. ඒකට්ටි කතෝලික පිරිසක්කොයි කියයාාත්මක වෙන්නේ. ඒවගේට අහුවෙන්න ප නිරාගමික් කල කණ්ඩෑයමක් ලංකාවේ නැහැ. ඉන්න ලංකාවේ කතෝලික කණ්ඩෑයමක් තම නිරාගමක විලහට ඔක්කෝ බොරුගොතමින් කරන්න. ඒ අන්තවාරි දේශපානය ක්ඩායමුත් එතන ඉන්නවා. පින්ුවත්න මේ විදිහට ඒ නිරාගමික වේවා මොන විදිහට තමන් හඳුනාගත්තත්ය විධාකා රාගමික කල්ලි ඒ කණ්ඩායන් තමාන්ගදී ධර්මය කළ කිව්වට නුව නැති ඇත්තුව පරිියසනාගාරයක ිහි අවසාන පරිියසන පතිපලිය ලබාගන්නා වගේ ස්වභාව ධර්මයසා ලෝකේ විශ්වේෂයාල පරිසා කර බානකොට සැබෑම ධර්මතාව හිීත පරි ධර්මයම කියා කාරිී්‍යයළ දකිනවා එනිසාවය ඇත්ත බුදු දහමතුළ තමයි ඒ කවුණන නිවැර දිව නිරවුලු තියෙන කියලා අවබෝධ කරගන්න ටෝලා. ඊළඟගට හලතිීන පස්නේ පිංහ සාමින් වහන්සේ නිවසී ඇතිකන සතුම් වන්්‍යාකන සැත්කංවලට භාචනයකන එක නිවැති වැඩදද අපේ නිවසේ මහමඟර දමාගේ සතුන් විශසක් පමණ ඉන්නවා ගැහනු සතුන්ට පැටවුන් ලැබෙද්දී ඔවුන්ට කෑම්ඹීම බිහෙත් හෙත් ආදිය සැපැයීමට අපගේ ආර්ථික මට්ටමට අපහසුයි අපේ පහසුව තකා සතුන්ට පැටවු ලැබීම නැතිකිරීම සුදු සුද සංසාරයේ එහි විපාකතිබේද ධර්මානකෝල පැහැත් ලිකර දෙන්න සාහමන් වහසකට තෙරුවන් සහනෑ කියලා සත්පුරුස පින්වුවත්න්නේ කිසිම හේතුවක් මත තවස් සතෙක්ගේ ස්භාාවවිකාාවේ ඔය ඇත්තෝ මිනාස්ස කරන්න එපා ඒක ඔබට අකුසර කරමයක් වෙනවා. ඔු රැකබලෑ ගැනීමට අපාසතාවේ නිසා ඔය ඇත්තු යේදී කරන්නේ නමුත් මේ ලෝකි මේ ලංකාව ඉන්නා පින්වර්ත්නි ඔයවගේම කටයුතුවලට කැමතිකාට්ටිය. ඒ කියයන්නේ සතුන් හෙම ඉවිදිර හදන්න කැමතියයි ඉන්නවා. ඔය මුදලට ගන්න කැමති සත්තුන්ට වගේම අනිකෘත්තුවේ වල්බල්ල වගේ ඉවගේ සතුන් වුණත් හදන්න කැමති අඉන්නවා. වඩාම් සුසුදී ඔබේ නුවනත් හොඳට මහකුරා යන විදිහත ඔය ඇත්තෝ ඒවගේ පිරිස් හොයාන්න යම්කිපෝස්ට මාර්ගිින්න් කොමට් මාර්ගිං ඒවාගේම විවිධාකාරම සමාජගත කරන විවිධකම ඔස්සේ ඒවගේ කණ්ඩාහමක් නිර්මාණය කරලා ඒවගේ සතුන් අනත් යටත් හදන්න ලබාදමින් ඒවාගේ ක්‍රමයක් පාවිජිකා ඔබට උහලගන්න බැරිපමාණීඉන්නවනා අඩ විදියට ස්වභාවික සතුන්ව ඒ විදිර වන්ධාකනයට ලක්කරන්න එපා ස්වභාවිකවව ඒ අකුසර කර්මයක් වෙනවා ඔබට දරු සම්පත් නොලැබෙනවා වගේ අකුසර කර්මයක් වෙනවා හොඳම දී තමයිඒ සතුන්කටහරි ලබා දෙන ක්‍රමවේදයක් හදාගන්න එක ඒ විදියට කටයුතු කළ හම ඔයි ගැටලු විස්තගන්න පුළුවන්කම ලැබේී. ඟත අහරතිෙන පස්නයේ තමයි අවසරය පින්ව සාමීන් වහන්සේ පංච උපාදා නස්කන්දයක් ඇතිවන ආකාරය සර්ල උදාහනයක් ඇසුරින් පැහැදලික දෙන මැනවී එසේම වීදනාවද සංඥාවද පළමින්ම ඇතිවිදන්නේ කියලා. ඔය එත්තුූ මේ වෙලාවේදී යම්කිසි කෙනෙක් දිහා බලාගෙන ඉන්නව කළ හිතන්න. ඒ බලාගෙන ඉන්නකොට ඔය ඇත්තන්ගේ චක්ු විඤ්ානයයි අර බාහිර රූප අර රූප ජායාවයි බානරූපය එතකොට ඔබේ චක්කු ප්‍රසාජය තුනම එකට හමුවන තැන පිංවත්නයේ පස්සේ තියෙනව චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ නිසා චක්කු සම්පසජ වීතනා ඇති වෙනවා චක්කු සම්පසජ වීදනාව නිසා ඒ වැඩීමෙන් තන්හා වැඇති වෙනවා. එතකොටු ඔය ඇත්තන්ගේ චක්කු සම්පස්සජ වීතනාව නිසා, ඒ වැඩි ලබිින් චකු සම්පසජ වීතනාව නිසා ඒගෙන ආසාාවක් ඇතිවෙනවා ඒ ආසා වැඩීමෙන්. ඔය ඇත්තු කාමූපදාන් දිට්ටූපදාන සී ලැබතුතූපදාන අත්තවාදූපදාාන කියන උපාධානය ඇැති කරගන්නවා. ඒ විදිහට ඔය ඇත්තන්ගේ රූප උපාදානස්කන්දේ වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ ස්කන්ධ පහ ැම්පිින්වර්නි අරවිදිහට උපාදාානයන් ඇතිවනා කාමදිටිසී ලබත අත්තවාද විදිහට. මීමොහොතීදී ඔය ඇත්තන්ට ඇතිවන සිත්වල හැමසිතකම වේතනා සං්ඥාවන් යෙදනවා හැමසිතකම වීතනාවේත්නා සං්ඥාාවේත්නවා සියලම සිතවලේත්න සබචිත සාධාංචයිසිකයක් තමයි වීතනා සං්ඥාකිලක කියන්නේ. ඊළඟට අහලතියන පස්නේ තිරුවන්සනය ගරු සාමින් වහන්සේ මහා සම්මත රජ දවස. නාගලෝකයෙන් බුලත්ගෙනා බව සාහිත්‍යය සඳහන් වෙනවා. සාමිනාහස ඒ යම්හෝ සත්‍යතාවයක් ඇති සූත අටුව ආදයේ සඳහන් වන දෙයක්ද නැතත් ගොතන් ලද්දදද පහදාදන සේක්වා තෙරුහන්සානයි සාමින් වහන්ස කියලා. පින්ුවත් එහෙම කතාවක් තියෙනවා. එහම කතාවක් තියනවා. තිබුුණට ඔය ඇත්තු ඒ විදිහට නෙමෙයි. මේ හේතු පල්තර්මයන්ගේ කියා කාරීතයක් විදිහට තේරුම් අරගෙන කටීු කරන්න මෙතන එබුලත්තාද ඒ දේවල් ගස්වැල්ලාදී ඒ දේවලුනත් කාලාන් රූපව අරි විදිර සකස් වෙනවා නාගලෝකන් ඒ විදිහට ලැබුණකානාවකුත් තියෙනවා. ඊළඟ තහලතියන පශ්නේ තමයි ගරුසාමීන් වහන්සේ ගන්ධබ්‍යන්ට අධිපති දෙවියහා මවකුසකට ගන්ධබේගී පැමිණීම ගන්ධබ් භවිකයායනේ ආමාන්ත්‍රණවලින් හැලින් වෙන්නේ කවුරුන්ද ඒ එක් කොට සබ්ද නැත්තං කොටස්කිහි පයද්ද කවුණාවෙන් පහදාදන සේක්වා තිරුවන්සානය කියලා ගන්ධබ්බ කියන වචනයේ බොහෝ අර්ථ දෙන බහවලත වචනයක්. එතනදී පිංවර්ත්නී ගන්ධබ්බ කියන වචනයේදී අපිට හම්බවෙනවා ආටානාටය සූත්‍රය වගේ තැන්වලද. ගඳබ්බූවා ගන්ඳබ්බීවා ගන්ධබ පෝතක වවා ගන්ධබ්බ පෝතිකාවා. ගන්ඳබ්බ මහා මත්තූවා ගන්ධ මේ පාරි සචජෝ, ගන්ධබ්බ පචාරූවා කියලා. ඒවගේ තැංවලදි ඒ පිංවර්ත්න කියවෙන්නේ ගන්ධබ්බ කියලා දේව කොට්ට අස්සයක් පිළිබඳව. එතකොට ඒවගේ යතෝජකෝ බික්කවී මාතාපිතරෝ සන්ධිපතිතා හොන්ති මාතාච උතුනී හෝතයි. ගන්දබ්බෝචපච්චුපට්ටිතව හෝතිී. ඒවන්තින්න සන්නේ පාතා ගබ්බාාව ගබ්බස්සාාවක්කන්ති හෝතී කියර. ඒක කියන්නේ පිංවර්ත්න මවුපියන්ගේ එකතුවීම ඒවාගේ මවරතුවීම ගන්දබ්්‍යෙක් පැමිණීම. ඉන්දිි සඳහන් කරන ගන්ධයා ඔය කියන ගන්ධබ පිරිසක්න මේ අන්තරාභවික සාත්යක් නෙම ඒවාශචනයගේවෙන්න පතිසසාධ විඥානය නැත්නන් අතනින් චුත උනු කෙනගේ චුතියා සමගයම පතිසාන්දිය පැමණීමතමයම මෙතන ගන්ධක්්‍ය එළම්ඹ සිටියා කියල කියන කානාවද එන්නන්නේ ඒ ඒ විදි්‍යතේරුම් ගන්න ඇත්තන් අන්තරාභවයක් කළෙක් ගන්ධ බෙක්කිල හෙම ගැවසීමක් එන්නන්නේ හමක වෙන්න අවස්ථාවක් නෑ. ඊළඟට අහලතියෙන ප්‍රශ්නය වාමින්හන් සවසරයි ජීවිතයේ බොහෝදී අහිමි වී ගොස් පිළිකාරෝගීකින් දුබල වී බලාගත් අත බලාසිත්නා රෝගියකුට ඊළඟ බවේ සුගතිගාමී කර ගැනීමට අපට කිනම් දෙයක් ඔහු වෙනුවෙන් කළ හැකිද සමහරවිට සියල්ල අමතක බව පෙන්වයි කිසිෝග සමය කතා අන්න කරයි හාර අවස්්‍යතාවයට පමණක් කතා කරයි පහතා දෙන්න සාමින්න් වහන්සේ පින්වත්නී ජීවිතී බොහෝ බලාපොරුතු තියාගෙන ඉල්ලා තියෙනවා. ඒ බලාපොරොත්තු සියල්ල බංගවෙලා ජීවිතී බොහෝදේවල් අහිමිවෙලා පිළිකා රෝගියත් රෝගී තත්ත් ඇත්වයක මානසිකවත් කඩා වැටලා ඒවාගේ ඉන්න කෙනෙක්ගේ හිතහොදර සංසුම් කරන්න දැන්පත් කරවන්න සිනාවෙන්තියන්න ඒවාගේ පුළුවන් තරන්ග කෙනාට ජීවිත ඇති අවබෝධ කරවල දෙන්න රෝගාබාදවල් නොසලීනටයුතු කරව කරන්න කියන්න ඔයි තියන පිළිකාවට විරුත්තව වනත් චිත්තජරූප උපතවා ගන්න ොළවා. පිළිකාව සයිල මාර්ථනයකර ගන්න පුළුවන් දට චිත්තජ කරමජරූපහෙම හටගන්න විදිහයට ඒකෙනව මෙහේවන්න. ඒකෙනාට පෙරසංසාර කරගින් තියන කරමයකු විපාකේ දැන් විඳින්න වෙලා වෙලා තියන විදිහත්. තේරුම් කළ දිහිලා. සසරින් එකගොඩවන් තෑන්ට ඒකෙනාව හුරු කරවන්න. එකක අයට ඒක රෝගා බා හරනවා. වෛ්‍යවරී කපිත්තික කිව්වා එක කාන්තාවගේ පියවුරක පිළිකාවක් කැවිල්ලා ඒ පියවුර හොඳටම නරක් කලා. වෛ්‍යවරු නරක් වෙච්චේ ඒ පියවවුර කපලා අයින් කරලා මුලු රූ හලම ගඳ අයිරෝ. එයාගේ කපලා අයින් කරපු පියවුරට බෙහෙදදාලා කටයුතු කළාට ට් ගදයිලෝ. ඒ ගද නැතිකරගන්නේ වෛ්‍යවරු විවිත දේවල් ඉහමින් සුවඳවර ඉහමින් කටයුතු කරලා ඒඒක නතර කරන්න බැරිවෙලා. ඒ පියවර සම්පූර්ණයම කුණුවෙලා හරක් කලා ඒරෝගයා ඒ පීහිටාවෙන්ම කාලයක් කැනකොට මානයටත් පත්වෙලා. ස්වභාව එහෙම තමයි මානයට පත්වෙන මොනහරි හේතු යෙත්නවා. ඔබ නුස ජීවිතය වටනාාකම තේරුන් කර දිදන්නුව නැතිකරබල ඔයිඉන්න අසනීපතත්වය තුළින්ම ඒක විදාසනාවට ගන්න මෙහේවන්නේ ඒ කෙනාව. එහට වටන අවස්ථාවක් ලැබෙල තියෙන්නේ තමන්ගෙම කායික තත්වය හොඳින් දැනගෙන කිෙලෙස් නැතිකර ගන්න. ඔයි තිීන් තත්වේ විදාසනාවට නංගම මඟ පල්ල බනු නඳ කරවන්න. ඒගෙනා සුල්පත්්‍රේවා. ඊළඟට අහලතියනෙන ප්‍රස්නේ තමයි අවසරය පින්වා ස්සාමින්න් වහන්සේ තිවිද්‍යාගෙන පොද් දෙකක එකනිකට පරස්පර කවුුණු ඉදිරිපත් කර තිබුණා නිවැරදිී කුමද්ද සාමින්න් වහන්ස තෙරුවන් සාණය කියලක් තිවිද්‍යා පුබ්බේ නිවාසානු ස්්‍රඥානයේ චුතුූපාතඥානය ආසවක්කේ ඥානය පුබ්බේ නිවාසානුස්ත්‍රඥානයේ පෙරාත්මන් ආවාචනය කිරීමෙන් වුවන චුතූපපාතඥානය සත්‍රයාගේ චුතිහා උප්පත්තිය දක්නාන වන. ආසවක්කේ ඥානය කිරෙස් සහමුලින්ම දුරු කිරීමේ නුවන එ තමයි පින්වත්නී තිවිත්‍යාවන් වෙන්නේ. ඊළඟට හලතියෙන පස්්නය. අවසරෑ පින්වා සාමන් වහන්ස පින්කමක් සිදුකරන විට තුන්සිත පිරිසිදුව කිරීමෙන් පිනක්සිදු නොවේද. තුන් තුන්සිත අපිරිසිදුව කිරීමෙන් පිනක්සිදු නොවේද. තිරසං අපායි ඉන්න සත්‍යයකු පෙරජීවිතයේදී කරන්න දකුසල කරමය මොකක්ද. ඔබහන් සිට දුක් නි රෝගී සුවේ දර්ග ආයස ැබේවා පාතනය බෝධියකින් උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධීවා තිරවන්සානයකලා. සත්පුරස පින්න තුන් සිත පැහැදන්න ඕ පින්කමට කලින් ඇතිවනහි අපිසුදු හි තුනොත් ඒන අපිුසුදු වෙන්නනකුසාසිත් පින්කමට කලින් අකුසා සිත් ඇතිකර ගත්තුත් පින්කමත්යක අකුසල කරම කරගෙන පින්කම කරමින් ඉද්‍ය අකුසා සිත ඇතුනොත් ඒත් කලතින පින්කමක්නම අකුසලයා. පිින්කමෙන් පස්සය කුසසාසිත ඇතුනොත් එහිත්තුව ඇත්තුවර පංකාම් විදිට අකුසලයක් කරගෙන් තියෙන්නේ. ඇයි එහෙම ගොංකන් කරන්නේ හිට වඩාහොදැ නොකරඉන්න එක. පින්වර්ත්නී පින්කමට කලින් ඔය ඇත්තාන්ට ඇතිවන සිත් කුසා සිත්වෙන් ඕනේ ඒ කුසා සිෙස්සා කුසා සිත්තුලේත්න චේටනාව පින්වර්නී ඔය ඇත්තාන්ඩ විපාක ලබාදනවා. පුබ්බේවදාන අසුම නෝ දතන් චිත්තම්ප සායේ. දත්තා අත්ත මනෝහෝතිී ඒසායඥ අස සම්පදා. පින්කමට කල්නොත් කරමින් ඉද්දිීත් පසුවත් ඔය ඇත්තන්ට සතෝසිත් ඇතිවෙන්නට ඕන පූඩ මුංචන අපර චේත්නාම් බලවත්ත තියෙනවන, ඒ ඒ සිත්වලට මිපාකරයෝ අපූරුවට ඔය ඇත්තන්ට සසරම සූපත් කරමින් සසටින් ගොඩි වෙන්නත් උපකාරක තරම උපදවනවා. ඊළඟ ටහලතියෙන පස්්නේ අවසරය ස්සාමීන් වහන්සේ ගහක් කැපුවත් ප්‍රාණගාත් අකුසලයක් සිදු වෙනවාද. බුද්ධහමටනුව සත්ව පාලනය කැපද අකපද පහදා දෙන්න තෙරුවන්සානය කියලා. පිංවත්ී ගහක් කැපුවොත් පානගාත අකුසලයක් වෙන්න නෑ. පහනුව භවේ පානසං්ඥි වදක චිත්ත මපක්කමෝ තියන ජී විත නාසුවය අංගා පංච වදස්නමේ පානුව බවේ පනඇති සතයක්වීම පනඇති සතෙක්කයි දැනීම. පානසඥී. වදක චිත්ත මානසිත මපක්කමේ සඳ උපක්‍රම කිරීම. ජීවිත්නාසු ඒන් ජීවිතය නැසීම ඔයංග පාසම්පූර් නොත්තමයි ප්‍රාණකාතිය වෙන්නේ අතින්දී සතෙක් න සතෙක් නෙම එකහ කියර කිය කියන්නේ ගාකයන්නේ වි්ඥානයක් එහෙම නැති ස්වභාවයක් එතකොට බුද්ධාමටුව සත්්‍යපාලනක පද සත්තපාලනය වරදයක් නෑ බුදුරජාණන් වහන්සේ ගවපාලනය ධාළමක රැකියාවක් කර දේශනා කදාානේ ගවපාලනය එළු පාලන ඒ වගේ අයගෙන් ලැබෙන ඔයයා අත්තන්ත ඒ පස්කෝරසයන් පයෝජනයට ගන්න පුළුවන් ඔබේදියුණව සඳහා ධනමික රැකයා හබැ මස් පිස සතුවන් ඇතික දරිිකි දීම ධහරමික රැකයාවක්. ඊළඟට අහදතියෙන පස්නේ පින්වස් සාමීන් වහන්සේ අවසාන් චුතිසිත අනුව සත්‍යයාගේ උපද සිදුවනවා නම් ජීවිත කාලයම පවු කළ අයකුට කළ කුඩා හෝ කුසලයක් මතක් වුනොත්. බොහෝ කුසය කළ අයකුට කුඩා හෝ අකුසලයක් මතක් වුණනොත්. ඔවුන්ගේ උපත්ය කෙසේ වේද. කළ කුසල් අකුසය පසුව කෙසේ ලැබේද. බාධාරන සාමින් අහස ධර්මදාානය පිංසෝ වහන්සිර නිවාන් පිසම හේතුවයවා කියලා. පින්වැත්න අවසන් චුතිසිත අනුව නෙමේ සත්‍යයාගේ ප්‍රතිසන්දී වෙන්නේ. චුතිසිතට කලින් ඇතිවන? මමානාසන්නන්නේ චිත්තවීතයේ ජවන්සිත්වලට විපාකයේ විදි තමයි චුතියෙන් පස්සේ පතිසන්ධිය විදිට විපාක විඤ්ඥානය පහළ වෙන්නේ. චුති සිතට විපාකයක්න මේ චුතිසිතට කලින් බවාංග තදාරාම්මන ඇතිව හෝ නැති ඇතිවන ජවන්සිත් පහේ විපාකයක් විදිහට තමයි විඤ්ඥානය පහලවෙන්න. එතකොට ඒවාගේ වෙලාවට ඒ අයිගේ කරම කරම නිමිති ගත්නමිටි විදිහට කලින් විවිට පාප කරම කරගෙන ්දී කුසල් මතුූුණොත් මේ වෙලාවේ. හොඳ තැනක සුගතියක උපදින්න පුළුවවා. කලින් කුසල් කරමේ දැන් කුසල් මත වුණොත් මේ වෙලාවේ නරක තැනක උපත්තය ලබන්න පුළුව. හැබැයි ඒ උපදින තැන උපරිම ආයුකාලයේ ඉන්නවද නැද්දකී න එක තීරණේ වේ ඇගේ කරමවල හැටියට. මල්ලිකාදේවිය අපේ අසෝකරත්තුමා වගේ. ඒ ඇත්තු ගත්තාහම ටික කාලය හිටිය ඉතා කෙටි කාලය ඒ මේ අප ගතව හිටිය. එතකොටේ ඒකින් චුතවුමා චුතවෙලා ඒ අයි සුගති තැන්වල උපත්තිය ලැබවා ඒ වගේ අකුසලයන් හින්දා අප ගත වුණනා තරරි නිකුණ වෙච්ච හාමුදු දිනහත්තායිහිට. ට පස ඒකින් චුත වුණා චුතවෙල හොඳ තැනක උපත්තිය ලැබව. ඒ අයගේ කර්මයේ ස්වභාවේ අනුව ඒ උපදින තැන්වල ආයුකාලේ අඩු වැඩිවිදියට බලපානවා. ඔය ඇත්තෝ ඒනිසා මඟපල් ලබන පැත්තත් තම අව කරන්න ඕනේ මේ මනුස්ස ජීවිත එන්නතු මඟ පල්ලාබියක සසරෙන් ගොට වෙන්න අධිස්ථාන සිල්ලි වන්න. ඊළඟට අහයන පසන සාමින් වහන්ස අරන්න සේනාසනය ඉරිදා භාවනවැඩ සටහන පවත්වනවද ඕ පින්ගොන ලබ නිරිදායනං අකණ්ඩුවම ආරණ සේනාසනය භාවනවැ සටහන් පැවැත්වෙනවා ඔබෙනෑ. ඊළඟට අහලතියන ප්‍රසනය අපේ ස්මීන් වහන්සේ විපාග සිතක චේතනාව චෛසක යෙත්නවනම් විපාක සිත්වලින් කරම සකස්න වන්නේ ඇයි ස්වාමින්න් වහන්ස කියලා පින්වනී චේතනාව කියැන සබ්චිත සාදාාන චෛස්සකයා විපාක සිත්වල යෙත් නවා. චක්කූ විඤ්ඥාන සෝත්‍ර විඤ්ඥාන ආධවිපාකය හිත්තල සම්පටිච්චන සන්තීරණ විපාක හිත්වල යෙදෙනවා. එවුනාට පින්වර්ණී ඒසිත් විපාගෙහිත්හින්ද දුරුවලසිත්. ඒවාට සක්තිය නැහැ කුසල් සිත්වල වගේ විපාකයක් ලබාදන මොකද ඒ විපාකයක් හින්දා. ක කස විපාකයක් වෙන්නට විපාකයකට හැකියාවක් නෑ විපාකයකට පුළුවන් වෙන්නේ විපාක දෙන්නයි කුසල්ල අකුස සිත්වොට තමයි ඒ විපාකය හම්ප වෙන්නේය. ඒක මහල තියෙනවා බවංග හිතීසිට බවාාංග චාල බවංග පච්චේදක පංචදවාරා වච්චනාදී සිත් වීති හැතියට කියාත්මක වෙන්නේ ඇයි එහෙම වෙන්න හීතුව මොකක්ද කියලා. පිමත්නීම් චිත්ත වීතියක වීතහිත් පටන්ගන්න පංචත් දවාරා යෝජ්‍යනය. එතකොට බවංගචාලන බවංගපච්චීර කියන්නේ අතීත අරමුණක් එක්ක පවතින බංග චිත්ත සන්තතියට අදාළ කානවා අලු චිත්තවීතයේද අලුත් අරමුණත් එක පටන්ගන්නන්නේ පංචත් දවාරා වජ්‍යන චිතවීතිය පටන් ගන්න ඉතනින්. ඒළඟට හරතියන පස්සනය අවසරය පින්වත් සමින්න් වහන්ස. පසුගිය කාලයේ ඇතිවෝ සමහර සිද්ධීන් වලදි. බිස්සුන් වහන්සේලා විසේ මාරාන්තිික උපවාස කරවුන් ලැබවා. ඒ බුද්ධහමට කෙතරන්දෝට ගලපෙනවාද කහරුණාවෙන් පැහැදලිකර දෙන්න ඔබහන්සසිර නිදුක් නිරෝගී ධීර්ගාවස පාර්ථනා කරමින්. ඒ බිස්සුන් වහන්සේලා මාරාන්තික උපවායස කරන්න නැතුව. පින්වැි ගාක්්‍යඇති නම් භාව කළ අවබෝධ කරයගෙන ඒදහම දේශනා කලාාන. ඒ සාමීන් වහන්සේලා සේ මාරාන්තික උපවාස කරන්න නැතුව. පිංවත්න සංගරත්නයේ තියන ගුණයන් මතුව නාකාරයට ජීවත්ත වැඩ හිටියානම් අද මිච්චර අපහාසනෙන්දා අබලාද සගරත්නයට විඳින්න වෙන්න හැ. දෙතුන්නමක් කළ උපවාස දෙතුන්නමක් කළ නානාපකාර දේවල් අද සංගරත්නයේ දැඩසේ පිටාවට පත් කරලා. ඒ සම්පූර්ණයම පරපත්ල වරතා. බිස්සුන් වහන්සේලා දේශපානයට මැදිහත්වයන්න හොඳ නැහැ. ඒ මැදිහත්වීමෙන් බුදුරජාණන් වහන්සේ දීශනා කටපු සම්බුදු දහමී විනාසේ තමයි සිද්ධ වෙන්නේ. සම්බුද්ධම විනාශ කරන්න බෑකනෙක්ට එවනාර යටපත් කරන්න විකුෘතීදේවල මතු කරන්න කටයුතු පරිසද හැනක් ොක විනාසයක්නේඉනිසා පින්ර බිස්සූන් වහන්සේ තමට නොගලි පෙන් දේවල් නොකළ යුතු බුදුරජාණන් වහන්සේ කාල්්‍ය මාරාන්තක උපාස කරලා ඒ රජතුමාගින් ඒ සඳහා උපාසයට උපාසේ කරපයකින් ලපු දිනීමක් මොනවද මහජන්තාවට අනලියයගේ අහන්න. ඔහත් වහන්න කොසුරත්තුමාගේ කාලි උපාසකරපු හාමුදුර කෞද. බිම්ිසාර හරත්තුමාගේ රාධ්‍යාන උපවාහස කරපු හාමුදුුවෝ කවුද. චන්ඩපදජෝත රත්තුමා ගුද රත්තුමාගේ රාජතාානීති උපාස කරපු හාමුරුව කවුති කියලන්න චන්ඩපද්ජෝත රත්තුමාන එක කඩු පාලය පාවිචි කරන්න. පිමවෙන බිස්සූන් වහන්සේ නොකරියු දේවය කරන්න ඕන සාසනක වඩේ කරන්නතු ශාසනය අන්තුර්ටදාල දෙතුන් නමක් ඒඇහින්ද අහුතර සංගරත්න හ පාසුවර දුක් කාරතර ගොඩටර මුුණදීලා අනොසන්්ටාලය වැඩකන සමනවේශධාරීන් දෙතුන් දෙදා නිසාතුව මාර්තාාන්තක පවාසති අදියශපානයට අදාළේ කිසිම දේකර සම්බන්ධවීම සුදුසු නැහැ. ඊළඟට හලතියන පස්නේ තමයි අවසරය ස්මීන් වහන්සේ සතර මහෝපදේසි යනු මොනවාද පහදා දෙන්න ඒගැන විස්ත දැනගත හැකි ගන්තයක් හෝ තිබේ දැයි. සඳහංකර්නමෙන් ඉල්ලා සිටමි තෙරුවන් සාණය කියලා. පින්වත්නි මහපහන බාන සූතය තියන් යින් කවුගන් දැනගන්න පුළුවන්. බිස්වූන් වහන්සේ විසි යම්කවනක් පිළිගත යුතු බවට හේටු විදිහට පැවැසීමට ඉඩ තියෙන කවුණු හතරක් බුදුරජාණන් වහන්සේ මහා අපදේශ විදිහට දේශනා කලා තියෙනවා. බුද්ධෝපදේස සංගෝපදේශස සම්බහුලත් තීරෝපදේස ඒකත් තීරෝපදේශ කියලා. බුද්ධෝපදේශ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අසා දැනගත් හින්දා. සංගූප දේශකයනේ යම්කිසි ආසමයක බිස්සූ සමූහයගේ අදහස හින්දා. සම්බහුලත් තීරෝප දේශකෙන යම් බිස්සූ පිරිසගේ පොද් එකගතාවයක් හින්දා. ඒකත් තීරෝප දේශකන බෞස්තත ටෙරුන් වහන්සේ නමක් දේශනා කරපු හින්දා. ට සතර මහෝ පදේශ කර කියනවා අනුගමනය කරන්න ඕන කරන පිළිවෙලක් තියනවා සිජුව පිළිගැනීම හෝ පතිස්සේප නොකරන්න ඕන විනේහා සැබති කවුණක්න විනයක සස්ථ බලන්න ඕන ධර්මය හා සැබති කවුනක්න සූ්‍රවල බහ සස්දා බලන්න ඕන ගැලිපේ නම් පිළිගන්න ඕන නොගලිපේ නම් පතිසේප කරන්න ඕන. ඊළඟට හලතින ප්‍රස්සනේ නායොගගේ ලක්ෂසණ බුද්ධහම අනුවමනවාද කියලා පිින්වත්න බුද්ධහම අනුව නායකයෙක් කියල කියන්නේ හැම වෙලාවේම අවවාදයට වද ආදර්සමත් කෙනෙක් කවනාවන්ත කෙනෙක් අන්‍යන්ත හොඳට ඒ ධර්මවිනිය උගන්නන්න ඕනේ ඒයට කියල දෙන්න ඕන ඒගේ ජීවිතයේ ඒවල්සේ හැඩගස්වන්න ඕන තමනොත් ඒ අනුව කටයුතු කරන්න ඕන දලා ජීවිතියයට වඩාත්පිය කරන්න ඕන තමන්ගෙන් අන්‍යන්ට යහපර සලකල ඒ අය සමාජයට මුදා හැල්ල නිදහස්වෙන්න ඕන ඒඇව තවදෝටත් අල්ලාගෙන මෙ මගේ පිරිසක් මගේ කෙනෙක් මගේ දේවල් කියල බොරුවට ඒදේවර් තන්නාවෙන් අල්ලා ගන්න නැහැ සැබෑ නායකත්ය කියන්න ආදර්ශමත් කෙනෙක් අන්‍යන්ගේ ජීවිතවලට ආලෝකය දෙෙනකෙනෙක්. ගතගන නිදහස්ුවදායි ජීවිතයටත් වඩා සුවදායිව කටයුතු කරන්න පරිසරේ අන්න්‍යන්ට හත්ල දෙන කෙනෙක්. ධනන් සීලම් පරිච්චාගං අච්චවම්මච්චවන් තපම්. අත් කෝදන් අවිහින්සංචයේ කන්තිංච අවිරෝධනම්. දාානයේ සීලයේ පරිත්‍යයාගේ රිජුභාවය මුදුභාවේ තපස. කෝද නොකිරීම අවිහිංසාාව ඉවසීම අවිරෝධතාව මෙනමේදීවල්, තියන්න ඕන රාජ්‍යපාලකෙක් තුළත් නායකයෙක් තුළත් ර සැබෑ නායකෙක් තුළ පින්වත්න මන්න මේ කිව්ව දස රාජ තරම තියන්න ඕනෑ ඊළඟට අහලතියන පස්න අවසරය ස්සාමින් වහන්සේ දුතාංගයනු මොනවාද දුතාංගසා සීලී වෙනසකුමන්ද දුතාග නිවන් පින්ස හේතුවන්නේ එකෙසේද ගිහිියන්ට පුෘදු කළ හැකි දුතාංග මනවාද කියලා. පින්වැති දුතාංග සහ එක සමාධංවීමේදී දුතංග ඔක්කෝම දහ තුනත් තියෙනවා. ධාතු නේදී තිචීවරකාංගේ තිීන පන්සකූලිකාංගේ තිීන පිඩ පාතිිකංගේ තියනවා පත්ත පින්ඩිකාංගේ තියන කළුපච්චාකත්තිකංගේ තියෙනවා සබදාාංචාලකංගේීන එකසනකංගේ තියෙනවා ආරජිකන්ගේ තියෙනවා සේනාසනකංගේ අත සන්තතිකගේ. දක්කමෝලිකන්ගේ අබබෝකිසිකන්ගේ නේසජ්ජිකන්ගේ ඔය විදිහට තියෙනවා. එතන්දි චීවරයේ සම්බන්ධදුතාංග දෙකක් තියෙනවා පිඩ පාර සම්බන්ධතාංග පහක් තියෙනවා සේනාසන සම්බන්ධතාංග පහක් තියෙනවා වීට සම්බන්ධතාංග එකක් තියෙනවා. එතකට වීට සම්බන්ධ ධතාන්ගේ කිසි ඇත්ව පිළිපදින්න ඕනකා ආහාර සම්බන්ධ වත්තය ඇත්තු පින්ගුවත්නි වෙලාව දැනගෙන කටයුතු කරන්න ඕන. ගයට රකින්න බෑ මේ දහතුුණන මෙයින්කී පෑ ගිහයට පුළුවන්කම තියෙන්න්නේ. ඊළඟට අහලතියන ප්‍රස්නේ තමපින්වර්ත්නි අවසරෑ පින්ව සාමන් වවහන්සේ කර්ම පතේ නිදසුන් සහිතය පැහැදිලිකදින සේක්වා අවසරය කියලා. පින්වවෙන කරම පතයක් වෙන්න නම් ඒකට අදාළකරන අංග සම්පූහුණ වෙන්න ඕන අ සතක්මානයක හිතන්න සතෙක්මානය එකටනං අනිවාරයකට අංග පහක් සම්පූර්ණ වෙන්න ඕන පානව බවේ පනෑති සතයකීම පාන සඥී පනෑති සතයකයි දැනීම වජක චිත්ත මාන චේත්නාව මපක්කම උපක්කම කිරීම ජීවිට නාසූ එන් ජීවිතයෙන් ඇස්සීම මෙන මේ අංග පාසම්පූර්ණ වුණනොත් තමයි සත්ත ගාතන පානගාත කර්මපතය සම්පූර්ණ වෙන්නේ. ඒ වගේ බුරුකීම අනි ආදී අනිෙකුත් හැමදටම සොරංකිරීම් කාමේවාද හැසරීම අද්‍රවි සරිටතගත කර ගැනීම ආද හැම එකකටම එ අංග සම්පූර්ණ වෙන්නඕන කරන කාන වගේ අත්තේෙන. ඊළඟගට හලතියන පස්නේ තෙරුවන්සානායේ පින්වාස්වාමින් වහන්සේ. බිස්සූන් වහන්සේලා විසෙන් ගිහියම් උදෙසා වක්ගඩුවාදී තම සරීර අවේව දන්දිෙන අවස්ථා අද බහුලව දකින්න ලැබෙනවා. ඒගන් ධර්මානකර පැහැදිලිකීම කර්දනමෙන් ඉතා ගෞරවෙෙන් ඉල්ලා සිටෙමි. ඔබහන්සිට දීරිකාවිසර පාතනා කරමි කියලා. සංගරත්නය තමන්ගේ කිසිුරුදේකට ඇලීමක්රන පේසක් නෙමේ. සංගයා වහන්සේලා පින්වරත්න කිසිුදු ආසාවක් හැලීමක් ඇටපේසක් නෙමේ තමන්ගේ ශරීරී තියෙන කොටස් පවා දන් දෙෙනවා. ඒකඒ කිසිම වර්දයක් නැහැ වක්ගඩුවාදය සරීරව සංගරත්නය දන් දෙනවා උන්වහන්සේලා හෙම කරනෙ උන්හන්සට ලක පාරමිතා දරමත් වෙනවා. ඉතින් දානාදී ඉහළ මුත් කෘෂ්ට පාරමී තරම උන්වහන්සේලාට සම්පූණ වෙනවා දන්දීමේ ඒ විදිහට කිසිේතු ගැටලුවක් නැහැ ශරීර අවේව. දන්දීම ඉතාමත්ම උතුම් පින්කමක් එෙන පාලමිතා වගේම උබ පාලිමිතා වගේ පරමත්ත පාරමිතා සම්පූර්ණ කරගන්න ඕනෑ. ඊරඟට අහලතියන පස්නේ තිෙරුවන් සානෑ පින්වත් සාමින්න් වහන්සේ කවනාවෙන් පහතා දෙෙනසේක්වා අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියෙනවා ගෙදරදී නම් ටිකවේලාවක් ග්‍යාට පස්සේ ධනයට දීපු ඇ ආහාරපාන අස්කරන්නේ. ඒත් අපි පන්සලේ දානිතින්න ගිහින්. බුද්ට පූජා පූජා කරලා ගාතා කියලා වැඳලා අවසං වන ගමම්ම ස්වාමන් වහන්සේලා උපදෙස් දෙන්න ඒක්කම ඒවා අස්කරන්න මේ සුදුස්්ද කියයා කවනාවින් පහදා දෙන්න අපගේ දහම් ගැටලුවලට පිළතු ලබාදන පින්වස්සාමින් වහන්සේට සම්බුදු පියාණන් අවබෝධ කලා වසි සත්තරමය මේ භවයේදීම අවබෝධය පින්සර්මය පින් හේත්වේවා කියලාම් සත්පුරස පින්ර්ටනේ පජාවන් සිද්ධ කරල අවසං වෙනකොටම ඒ පූජා කරලා අවසංවෙලා. ඉන්පාසේ ඒවත්කරන්න පුළුවන් ඒකයි සංගරත්නයෙ උපදෙස් දෙන්නේ. ඔය ඇත්ව බුද්ධ පූජා ගාතා කියලා. එඇල සිදුකරීම සමගම් පින්ංවර්ත්න හරි දාන්සල්ලා වෙ බුදුජාණන් වහන්සේට ධන පූජා කරලා අවසංකරලා ඉතුරුණු ආහාරය හා සමාන වෙනවා. එනිසා කිසිම කැටලුවක් නෑ ය සංගරත්න සංගරත්නයේ. ඒ මේ මැදිහත්වීම නැතැන් සංගරාත්නයේ නියමය ඒ අනුවන් පිළිපැත්ල ඒවත් කරන්න පින්වත් කිෙම ගැටලුවක්න හම තැම්පත් කර තිෙදී පූංාදී සත්ත්ව ඇවිලේවාපවිත්ත කරමින් ගැටලු නිර්මාණය වෙනවා හදනවා විධ තිේවල් වෙනවා. ඒ වඩාම් සූසුදී තමයි පූජාක දියුණු නාට පස්සේ ඔබට ඒ අවස්ථාවතින අවශරීතනය හිවත් කරන්න. ඊළඟට අහල තියෙන පස්නයේ තමයි තෙරවාසානය සාමන් වහන්සේ. ඇතම් විහාරස්ථානයන්හි ස්වාමීින් වහන්සේලා. සාංගීක භාාවේ යුක්ත අස්ට පරිස්කාර නැවත මුදලට ගිහියන් අතට පත්කොට නැවත ස්මින් වහන්සේලාට පූජාකරන බව අප කවුරුත් නොදන්නාකාණාවක් වන අතර. ස්වාමීණී ඒතුළින් මහා සංඝයාටම අදාළ වූ සාංගීක පරිස්කාර ගරුබාන්්ඩ කෙත්වතු ආදිය මුදලට විකිනීමෙන්. එම ස්වාමීින් වහන්සේලා පාරාජිකත්්‍යයට වන්නේද එසේත් නොමැති නම් ඊට ලබාදීයුතු පිළිතුර කුමද්ද වාමින්න් වහන්ස කියලා පින්වත්න ඔය ඇත්තුො සාමින්න් වහන්සේලාගේ උපසම්පතා සීලයේ සම්බන්ධව, හේරුකානයේ චන්දයමල නායක සාමින්න් වහන්සේ ්‍රිපිටක අටුවාවලින් අරගෙන ඉතා පැහැදිලිව මේ පස්නේ විසහන්ල තියෙනවා ඒකාරගෙන කියවන්න. ඔය ඇත්තන්ට හම්බ වෙනවා එතිෙන්දි මෙහෙම. සංගයාට ලැබෙන බාණ්ඩ ගරුබාණ්ඩ ලගුබාන්්ඩ විදියට කොටස් දෙකක් වෙනවා කියලා. එකොට බිස්සවන් වහන්සේ ලාන්ටන් බිස්සුන්ට නිතරම ඒවා පරිභෝග කරන්න පාලනය කරන්න සිද්ධ වන හින්ද. ගෞලගු බාණ්ඩ පිළිබඳ විනේ හොඳට දැනගෙන ඉන්නත් වෙනවා. ඉතින්දි පින්වර්ත්නි පංචිමානි භික්කවී අවිසජනීයානි විස්ස්ජී තබ්බානි, සංගීනවා, ගනීනවා, පුද්ගලීනවා, විසජ්ජීතානිපි ආදී විදිහයට සඳහන් වෙනවා. බාන්්ඩ පහක් තියෙනවා, ගනයා විසිං හෝ පුද්ගලයක විසිං හෝ අනිකකුට දෙන්න සුදුසු නැති. දුන්නත් ගත්තට අයිතිවෙදී නැති. ඒ බාණ්ඩ පහත් තියෙනවා. ඒ බාණ්ඩ එහෙම දුන්නත් ඒක තුළෙසි ඇවතක් වෙනවා. ඒ පහ තමයි පිංවර්ත්නි ආරාම. ඒවාගේ විහාර. එතකොට විහාර සතු වස්තු. ඊළගික තමයි ඇඳපුට ගුදුරි කොට්ට කියන මේ දේවල්. ඊළගික තමයි පින්වත්නි ලොෝ සැලි ලොහෝ කටාරං ඒවගේ ඒහා සමානතියන උදලුහාරන පොරෝකෙටේරී ඔයගේ දේවල්. එතකොට ඒවා සංඝයා විසින් හෝ ගනයා විසින් හෝ පුද්ගලයෙක් විසින් හෝ අනිුකකුට නොදී යුතු වස්තු. ඒවගේ ඊළංගික තමයි වැල්උන තන්න ගෙවල් සෙවිලිකරන අන්තන මැටිලීබඩු මැටිබඩු මේව සංගරත්නය හෝ ගණයා විසිං හෝ පුද්ගලයක් විසින් හෝ කිසිම කෙනෙක්ට දෙන්න පුළුවන් දේවල් නෙමේ මෙව ගඩු බාණ්ඩ. ගරුබාන්්ඩ විදියට ගරු බණ්ඩ පහක් තියෙනවා. එතින්දි ඔය ඇත්තු මෙන්න මේ කානාවට අවධාන යොමු කරන්න උප සම්පදාශීලයේ පොතගන්න ඒකාරගෙන ඔය ඇත්තු බලන්න එතකොට ඔබට හම්බ වෙන වාපිංවර්ත්න මෙම වගන්තියක්. ආරාම වත්තු කියන මෙතන ආරාමය කියන්නේ වැවිල්ලක් ඇතිබිම. ආරාම වත්තු කියන්නේ වැවිල්ලක් නැතිබිම. එතකොට විහාරවත්තු කියන තැන විහාර කියන්නේ වාසේකරන ගොඩ් නැගිලි. එතකොට ඒවා පිහි තිබින් තමයි විහාර වත්තු කියන්නේ. ආරාමාදී ගරුබාන්්ඩ බැරි වනාට ඒවගේ ගරුබාන්දයක් ගරුබාණ්ඩයකට මාරු කරන්න පුළුවන් ම තියෙනවා. හොඳදට ඇහුන්කන් දෙන්න. දැඟ ඔබ සංගධත්නයේ පාරාජචික හා මට්ටම බලවන්නේ ගරුබාණ්ඩයක් ගරු බාන්්දයකට මාරු කරන්න පුළුවන්. සංඝයා වාසයකන විහාරයට දුරපිහිටි වත්තක්. සමීපයේ පිහිටි වත්ත කරන්න පුළුව. ගයක් වනත් ගේකට මාරු කරල ගන්න පුළුවන් ඇද. ගරුබාණ්ඩවලට වෙනත් ගරු බාන්්ඩ මාරු කරගන්න පුළුව එක් වටිනා ඇදා ඇඳන් කීපේකට මාරු කිරීම වරදකුත් නෑ සංඝයාට අලාභ වන විදිහට මාරු නොකළ යුත්ත. මාරුකරඇද සංඝයාට පෙියෝජන නැති බාණ්ඩ මුදල් කරලා පෙෝජනවත් බාණ්ඩ ගැනීමත් වරදක් නැහැ. සංඝයාට හොට ට ැහුම්කන් දෙන්න ඔය ඇත්තුො තිපිට කටුවා ටීකා එක්ක කටයුතු කරන්න සංඝයාට පිෝජනවත් නැති ගරුබාණ්ඩ මුදල් කරලා පියෝජනවත් ගරුබාණ්ඩ ගැනීමද වරදක් නෑ. ඒ කැපකරුවකු මගින් කළ යුතුය. ගරුබාණ්ඩද ආහාර වස්ථාදියද නොගත යුතුයි. මිනි මෙතනදි පින්වන ඔබේ අවධානය යොමු කරන්න. දැන් ඔයේ වර්තමානන එකක් කනනා ජනප්‍රය වෙන්න එක එක දේවල් කරනවන. අපිට මුදල් පූජ කරන්න එපා. මෙහෙමයි කියලා නානාපකාදේවල් කියනව කරනො. සංගරත්නයට තමංගු දෙසා මුදල්පිළි ගන්න අයිතියක් නැහැ. ඒ වනාට පින්ුවත්න සංගරත්නය අධ්‍යාපන කටයුත සාර්ථක වනොත් ඔය ඇත්තන්ට ඒ සංගරත්නයෙන් ධර්මය දැන ගන්න පුළුව. සංගරත්නය නීරෝගීව හිතයොත් ඔය ඇත්තන්ට බොහෝ පින්ද හම්කද ගන්න පුළුවවා. සංගරත්නයට කරදරයක් පීදාවක්නතු දාන ලැබුණු. ඒත්ට සංගරාත්නයගේ සෙවන තුළ ජීවත්තයන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සංගරාත්නය අපහසුට පත්කන විනේණීති පනවන්න නැහැ. මේ විදිහට විනිණීති පනවල තියෙන්නේ සංගයාගේ පහස්ස උදෙසා වගේ පූජාකරන අයගේ ප්‍රයෝජනාදය උදෙසා දෙගොල්ලොගම යහපත වෙනුවෙන්. දෙගොල්ලම ඉවෙන්වෙන් කටයුතු කරන්න ඕනෙ. දැහිතන්න ඔයඇත්ව කොහේ හරි විහාරස්ථානයකෙන්. ට පිරක් රස්ථානය අරගෙන හාරස්ථානයට පූජ කලාා කියලා ප්‍රසිත්්ධ ධර්ම තික ස්වාමින්න්හසේ මොක ේචය කනන. හැබැයි ඔය ඇත්තුූ එහෙම අරන්ගන්න නැතුව එබ විනා මුදලාලිනේගින් අරංඇල විහාරස්ථාන්ට පූජ කලාාකළ හිතන්නකු. අඩ ස්වාමින්න් වහසේ අටති ඉන්නවා කියා හිතලක හිතන්න තවස්වාමින්න් හන්සල නැත්තන් ඒ ස්වාමින්න්හස අසනේ පෙන්ඉවා කියලා. උන්න්නහන්සගේ බිහිත්තයේත් අවසධ ආදී කවුණු කානාාතියන වකළ හිතන්න. කට උන්හන්සේට අරය අනිත්තයට උගන්නන්නසාහිව පවත්තා ගන්න අවසථාවය ය දායකයට තියෙනව කළ හිතන්න. එතුොට ඔබ කොහොමකක් ේවින්වී කන්න වැඩ පිළිවෙද. පයෝජනයට ගන්න බැරි කාුණු වදදී පයෝජනල ගන්න බැරි ගරු බාණ්ඩ අඩවගේ මුදලට කරලා පින්වර්ත්න මුදල් කරලා පයෝජනවත් බාන්්ඩ ප්‍රයෝජනවත් කාරණාවකට ප්‍රයෝජනවත් දට යෙදවීමේ වරදක් නැහැ. කලපල වෙන්න අවසුඋත්තරයක් නෙමි මේක ඔයඇත්තන්ට ධර්ම විඥානකූලෝ තුන්න උත්තරයක්. ඇයි ඔය ඇත්තු පිරිකර පන්සලේෙන් ගත්තුොත් මෙිහමගත්තොත් ඔයාදී විජර ගැටලු නිර්වාණය කරගෙන බොහෝ ඉගනගන්න හාමුදුරුවන් අධ්‍යාපන විනාස කළ දාන්නේ. ඇ සංගට අලාභ කරන්නේ. ඇයි ඔය ඇතු සංගධාත්නයේ පහසුව පිසතියන සීලාදී කම්වලින් උන්වහන්සේලා ගලවන්ඩ හදාන්නේය. තවත් අපහසුරුපත්කානදන්නේ. ඩැන් ලංකාවිත් හොන්ටටම තලනකෙන සංගරත්නයනෙ. පුත්තුම තරන් තලනවනේ. සංග සමාජයඇත්ලෙන් තලනවා ගිහි සමාජයෙන් තලනවා රචයෙන් තලනවා දේශපාලක්නයන්ගෙන් තලනවා පහර දෙෙන් නැති කෙනෙක් නැහැ. අන්‍යාගමිකයෝ පහර දෙනවා පිටස්තරය පහර දෙනවා. වාමන් වහසේලා ගුටි නොකන කෙනෙක් නැ. එකනසාමින්දහසල පහර නොදන කෙනෙක් නෑ. හැමෝගේම ගුටිකන්න වෙලා. එහෙම ගුටිකන්න වෙදාාතියෙනකුට උන්හසලගේ සහර ප්‍රකාසේ කළි ධර්ම විනි්‍යානකූලව ඔය ඇත් අඳුප සම්ප්‍රදාසයේදේ පොති ඒ අදාද තැන්ඩ ගහිලා බලන්නක් පුළුවන් විදිහටම? ගරුභාන සම්බන්ධව කරන කළ යුතු දේවා සම්බන්ධ අදාළ ැ තැනත් එක්ක මරගෙන පින්වත්නි ඔබට අර අපි වගේ අටවාටයකා වලට ගිහිලගන්න බෑනෙ ඔබට ඒක තේරෙන්න්නේ නෙ ඔය ඇත්තං අපි යොම කරන්න ඕන ඒවගේ වෙලාවට මේ වගේ දැනගන්න පුළුවන් ැනක. සරල බසින් තියන තැනකි ඒකයි අටවාටකා තැංවලට යවන්න ඇතුවත් ඔබ විනී ගන්තවලට යන්න තු සමන්තපාසාතිකා තැංවලට යවන්න ඇතුව කෙලීම පින්වර්ත්න උපසම්පදා සීලයේ පොතට ඇයවේ. ඒ විනේ කරම පොත් උප සම්පදා සීලයේ පොත් එව පරිහිරණය කරන්න එතකොට හම්බවෙේ ඔය ඇත්තුව සංගරාත්නය හතුරෙක්වෙන්ඩෝ නෑ මිතුරෙක්වෙන්න. තැලෙන යකට තවත් තලන්න එපා. හැමෝම පීටාට පත් කරනවා. හිංසක හාමුදුරුවෝන්ගේ ධනමානවලටම තමයි පහර දෙන්නේ. අධ්‍යාපනටමයි පහර දෙන්න. ඒවගේ උන්වහන්සට සුවසී වැඩඉන්නකටම පහර දෙන්නේ. බිහිත ග එකටමයි පහර දෙන්නේ. උන්වහන්සේලාට පෝජනවත් නැති දෙයක් පූජකදානං ඒක පයෝජනවදදකට මාඩු කරල ගන්න. ප්‍රෝජනවදදකට මුදය කරල යොතවන්න පින්වති ගුභාණ්ඩයක් ගරු වාාන්ඩයක් වෙනමුවෙන්විින් කරගන්න උන්වහන්සේලාට හැකියාව තිවා. දරුවාාන්ට පස්සා කාරයක් තියෙනවා ඒ පස්සාකාරී තේරුන් අරගෙන කටයුතු කරන්නට වග බලා ගන්නෑ. ඊළඟට අහලතියෙන පස්නේ තමයි තෙරුවන්සානෑ ස්මන් වහන්සේ. විහාරස්ථානයක විහාරාජිපති ස්වාමින්න් වහන්සේ නමක්. විහාරස්ථානයේ පිරිසුදු කිරීමේදී. කහපාට ගැසුනු පරණ පොත්වගයක් ලබාදී තිබනාා අප ඥාතිපු්‍රකෙනකුට. පොඩි දරුවන්ට කුමකට හරි වමනා නම්. ගන්න කියලා. එම පොත්වල පොඩිදරුවන් අකුරු ලිවීමෙන්. ඒ දරුවන්ට අකුසලයක් වේද. නැතිදන් ස්වාමින්න් වහන්සේ විසින් කැමැත්තිෙන් ලබාදොන් නිසා අකුසලයක් සිදු නොවේද කියලා. පිින්වත්න ස්වාමීන් වහන්සේලාට ඒවගේ ගිහි අය සන්තක කළහැකි දේවල් තියෙනවා. මේ වගේ දේවල් එම කරන්න පුළුවන්කමක් නෑ සංගරාත්නය සඟ සතුවසයෙන් පූජා කරලා නැත්නං කලාට ගැටලුවක් නැහැ. දගලවස්යෙන් ලබාදීලා යෙනවන සංගරාත්මයට සංග වස පූජ කල නැත්න ඒ දරුවුවෙන් ඉහිවිදිහයට අනිත් ඇලව්වා දැනුවත් කරලා ඉගෙන ගන්න දරුවන්ටේ වගේ දේවල් ලබාදීම් වගේ වන්නේෙමයිනම් සංගසතුවස්සයෙන් පූජා කරලා තියන දේ ගිහියට ගන්නා අයිතියක් නැහැ ඒක සංඝයාගේම පයෝජනයකට තමයි සංඝයා විසින් කොමන හෝ ආකාරයකට යොදවන්න ඕන ගිහ යට ඒ පූජ කල නෑ සංගරත්නයට පූජ කරලා තියන. ඊළඟට හලතියන පශ්නය තමයි තෙරුවන් සනෑ ස්වාමීන් වහන්සේ නිරාගමික වේසයෙන් ඉන්නහා ධර්ම විකෘතිකයන්ගේ ගෝලයන් වන සමාජී උගතුන් දෙෙස පිළිගන්නා අය දේශන පැවැත්වීම සඳහා පාසල්ලට ගොස් ළමයිෙන් සමග සාකච්ඡා පවත්තමින් දරුවන්ගේ මොලසේදීම සවුම්ව කරගෙන යමින් සිටි. ඒ බව ගුරුවරුන්ටවත් වැටහීමක් නැත උදාහන වසේ මිහිඳු මහරාතන් වහන්සේ අහසින්නම් වැඩියේ පණ්ඩුකු උපාසකත් ආවේ අහසින්ද. වගේ ධ්‍යාන පිළිබන් ලොකු අවබෝධයක් නැති දරුවන්ගෙන් ඇසීම මේ උදාහනයක් පමණයි ත වැනි කෝට උපක්කම බෞද්ධ සල්වලට උගතුන් ලෙස ගෝස් ඔවුන් විසින් සිදුකරවු ලබයි. ඔවුන්ගේ මේ කටයුතුවල අනාගත ප්‍රතිඵලයේ කවරක් විය හැකිද සාමින්න් වහන්සේ. පිංහොත්නි අනාගත ප්‍රතිඵලයේ මි්‍යා දුෂ්ටිකිය ගොඩක් මේ රටේ බිහිවීම. ඔය ඇත්ත ඔබේ යුතුකම කරන්න. සමර ධර්මදර විනේදර කියල කියන බහු සුතය කර පෙන්නන සාමින් වහන්සේලා කිව්වට අහන්න නං එපා. ගැටෙ එපවවට උතර දෙන්න එපා පැත්තකට වෙලා ඉන්න කියලා ඔබ කිව්වොත් ඔබ ඒකට නම් ඇහුන්කාන් දෙන්න එපා. ගෙසි සේත් මේ වචනය පිළිගන්න එපා. ඔය ඇත්තු ඒවට උත්තර දෙන්න. අරපේස සමාජයේ වීගේ මිත්‍යාදුෂටි කරමින් ඉන්නකොට. ඔබ ඒකට ඉඩදීගෙන මුනිවතරැක්කෝත්. ඔබට ජීවත්වෙන්න වෙන්නෙත් මිත්‍යාදුෂ්ටිකය ගොඩක් මැද. මිත්‍යාදුෂ්ටික ඇසුරෙන ඔබ ඉන්නකොට ඔ නිරායාසයම පිින්වඥාර මිචා ෘස්ික අදහස් වලට සරණ යන්න පුළුවන්. එනිසා ඔබ නහට නොවී ඔබ පිළිතුරු දෙන ඒක ගැටීමක් නන් නෙමේ. ඒක සත්‍යය ලෝකයට විවර කිරීමක්. බුදුරජාණයන් වහන්සේ කළෙත්තක සාවක සංඝරත්නය කළෙත්තක වර්තමානය සහර ධරම දර විනේ දර කියන නූගතුන්ට ඒක කරන්න බැරු නාට ඒ ඔබට කරන්න පුළුවන් සක්තියතියෙන්ට ඕන. ඒත්තන්ටේ සඳහහා පවුරුසේතියෙන්න්න ඕන. ඔබ ධරමවිනේ දැනගන්න පුළුවන් එක මාද තිිපිටකයි විතරයි එන තිිපිට කටුවාවල ඇරන්න වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්බුදු වතන දැනගන්න වෙන ක්‍රමයක් නෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්බුදු වදන දැනගන්න පුළුවන්ගෙන තිපිටක අටුවා ටීකා පරිවාර ගන්ත ආතියෙන් විතරයි. එතකොට ඒකට පරස්පර අදහසක් සමාජකත වෙනවා නම්. ඒයි සිවනක් පිරිසේ ඔබ ඔබේ යුතුකමක් කරන්න ඇත්තේ. ඇයි ඔබ නිවටය වෙලා ඉන්නේ. ඔබ කවුරුවරි හේවනවා නම් යන්නේපා ගැටන කටවාහගෙන ඉන්න කියලා පින්වර ඒ අයි සමට අල්ලා සරන් වෙන්න ඇති ඒය දන්නන මේ ගැටීමක් නෙමේ කියලා. වරද පෙන්වා දීමක් නේ. ඒයට පුළුවන් තිිපිටක බුද්ධ වචනයේ මේ විදිහයට සද්ධන ප්‍රකෘතිරූපකයන්ගේ විකෘතිී කරන්න ඇයි ඔබට බැරි තියෙන දේ තියෙන විදිහට කියන්න. ඔබේ ගෙදරට ඇවිල්ලා ඔබේ අම්මල දූදරුව ඔක්කෝම දූසනය කළ යනකොට ඔබ අත්ේක බැඳගෙනල් හියනවද. ඒ බලාපොරොත් වෙනවන ඔබෙන් ඔබේ පවුලයගේ ආරක්ෂාව ඔබේ ඉදිරිපත්වලේක වලක් වන්න එපාය. අමු අම්ුවේ මැවිල ඔබේ අම්ම දූසනය කළ යනකොට නංගි දූසනය කළ යනකොට නිමටඒක් වගේ නේ ගැටෙන්නේ පා පැත්තකට වෙලා ඉන්න කියෙලා කවරු වරිකනය කිව්වෝත් ඒ මෝඩයාගේ වචනය ඔබ පිළිගන්න ඕනද. ඒක ගැටීමක් නෙමේ ඒක පින්වත්තිී ඔය ඇත්තෝ විසින් කළ යුතු යුතුකමක්. අතීතය උපාසක උපාසිකාවගේ කලානේ. සංගරාත්නයේ මේලංකාවේ නැත්තට මනැතු වනු කාලයක් ති නවන ගනින් අහන්සල බිහිවුුණනේ. හිතිය ගිහිකට්තියන ගනින් අහසල ැන හි පිරිසක්නේ. ගිහිකටතියනේ ආරංසා කල ඒවින් ගිදිරරි පත් වනේ. අද මේ ඉන්න සාමින් වහන්සර විදියට පෙනී ඉන්න අයගෙන් සමහරුම් ඔබට ඕකට උත්තර දෙන්න එපාකෙල ඔබේ කටවාගෙන ඉන්න කියලා කියනවන. ඔවුන් කරන්න පින්ගුවරණි අල්ල සරංහරි මොනහරි දෙයකින් මේ ඔවුන් එක නොමග ගිහිල් හරි බරපත්ල වරද. මිත්‍යා දුෘෂ්ටිය පැතිරෙන්න්න දෙන්න එපා උපන්ගීම ඒකට පිළිතුරු දෙන්න. ඒක වාර්ධනය වල සමාජකතුනාට පසමුර ට මිත්‍ය දුෘෂ්ටිකව වෙනවාන්නේ. ඔය ඇත්තු මේ වගේ දේවා දුටු තැනපින්වර්ණ ඒවාට අවස්්‍යකයා මාර්ගගන්න අනාගතයේ ලොකු නපුරක් වෙනවා. ඒ නපුරට උඩගරි දෙනවා. අර සමහර ිස්සුන් හසලස සමර ගිහි ඇයි විදියට පෙනී ඉදිම නහිකටන්නේ පවට උත්ත දෙෙන් යන්න එපා පාඩිවෙයිඉන්න ඕහ ඔහොම කාලයක්ත් එක්කම වියකේවි කියලා කියනකට්ටිය. පින්වර්දී අයග වචනේදා මහහාකාසය මහරහතන්වාස ඇහු අනම්. පලවැනි ධර්ම සංගාන පවත් අයිද. යස මහරාතන් වහන්සේ එ දෙවන ධර්ම සංගායනාවට අදාළයේ කවුනේදී ක්‍රියාත්මක නොවනානම්. මොග්ගලී පතිලෙස මහරාතන් වහන්සේ තුවෙන් ධර්ම සංගාන ක කියයාාත්මක නොවනානම්. වයුතුල වාදී ලංකාව ක්‍රයාාත්මක කෙනකොට ඒකට අවස්ස පී වන නොගත්තානම්. අතුඔය ඇත්තන්ට මේ බුදුවතනක් අහන්නවත් හඹුවේද. ඒවෙනට ඔබා සිවලින්ගයක් වැඳ වැඳීදීවී. පිංවත්නී ඔය විදිහට? එකේකායි කියන දේවල් අහන් ඇතුව ඔබෝපී යුත්තුකම කරන්න ඔබබයි වගකීම කරන්න ඔය ඇත්තන්ට වහකන්න උනත්කක් නැහැ. ඒ අකුසල් ඒ අයට ඔබ ඔබේ රාචකාරය ඔබේ යුතුකම් උබේවා කියම කරමින් ඔබේ එක පාරමිතා ධර්මයක් කරගන්න අර මිත්‍යා දුෂස්ටීන් ඉදිරී ඔය ඇත්තෝ සම්මයක් දෘෂ්ටිකව නිවැරති දහම ටිපිටක අටවාටීකා වලීම මතු කරන්න ඔය ඇත්තු ඉන්න කඳවුරේම ඔබේ කකුලේඇල ඔබට පහාදයන පිරිසක් ඉන්න බවත් මතක තබාගන්න අපිටත් එහෙමයි. නැම් පහුගි දවසක පිටදවේ සිරිධාම හිමියන් අපිවි කළ දී සනාවක් මේ වගේම ධර්ම සාකච්ඡාවකදී අහපු පස්නයක් ඒ ඇහෙම තමයි තිගේෙ වාහන්නේ ඒ ඇහම එක්නෙත් දම්වල අපෙන් ඒ පිළිතුරක් බලාපොරොත්තුවෙන් අරගෙන පසුව චෛතගාත්න කරන්න ඒවගේව මාස නවයකට දහයකට කලින්ම පිළිතුරු අරගෙන් තියයාගෙන එකට ඩවන්්නෝඩ් කළ ළඟ තියාගරෙන අවස්ථාව හභෝචයත ගන්න ඒවගේ අහපු පස්නකත අපි පිළිතු ලබා දුන්න ලබ දන්න පිතුරී කෑලි කොටස් ක පපල ඉටීන් කරලා ඒ සමාජගත කරලා තිබ්බා. සමාජගත කරපු ගමන්ම ඔය ඇත්තූ හොඳට බලන්නක සමාජයකයාත්මකුණ විදිිය තේරවාදී කඳූරයේ කියලා අපි විශ්වාස කරමින් හිටිය මේ අය හොඳ පිරිසක් මෙයයි හොඳ දරමකාමි සැබෑනියම් බෞද්ධ පිරිසක්ට හිතම සමාර සාමින් හසර ගිහි අය පින්වුවත්නි අර කෑලි කපල ඒතිංකරපු පාවිච්චිරලා අපිට පහදින උත්සාහ කලා. කොට ඒගේ දේවල් ඔය ඇත්තු බලාපොරොත්තු වෙන්න ඕනේ ඔය ඇත්තන්ට ඒක පස්්නයක් වෙන්නේ හොඳ කලන මිතුර පිරිසක් ඉන්නවන. එන්සා කල්්‍යානමිත්‍ර සේවනයෙන්ම ඔය ඇත්තෝ නිවනා අරමුණු කරගෙන යනගමනේදී මේවගේ දේවල්වලට පිරුත්ත වෙන දුටු තියන ඒවා ඇෆිංවර්ති කිසිම දියසයක් නැතුව කවනාමයිතයේ පෙර දැරිව ධර්මය මතුකරමින් කණ්ඩනය කළදාන්න. ඊළඟට අහලතියන පස්්නය තමයි, අවසරය පින්වස් ස්වාමින් වහන්සේ, අභිකඥා සිත් දෙකං, කායවි්ඥප්ති රූප ඉපදිරීමට හැකියාව තිබෙන බව සඳහා. ඒයින් අදහස් වන්නේ ඉදි බලයෙන් අහසින් ගමන්කිරීම ආදිය නේද. කෙනෙකුට ඒදි බලයෙන් අහසෙන් ගමන්කිරීම. අපට එලෙස පැහැදිලිකරගත හැකි නේද. ඕ පිංවර්්න ඒදි බලයෙන් අහසින් ගමන් කිරීම ඔයඇත්තු අභිඥා චිත්තවීතිවල්දිි හොට පැහැදිලි කරගන්න පුළුවන්. අභිඥ්ඥා චිත්තවීති වලට එන්න. අභිඥා චිත්තවී වල්ඩි පිින්වර්ට්න ඔබ හම්බ වෙනවා. රූපාවචර අරූපාවචර ධ්‍යානයන් උපතවාගත් පුද්ගලයෝ. ඒ එක් එක්්‍යානයම් පංච වසීතාවෙන් පුරුදු කරගෙන. එක්්‍යානයකින් අනිද්‍යානයට පිළිවලින් අනුලෝම් පටිලෝම් විදිට සමව ඇත්ලා. ස්ට පල සමාපති උපදවාගෙන ඉන්නවන. ඒයට පුළුවන් දිබ්බචක්කු අභිඥාව තිබ්බ සෝත අභිකඥාව ඉදිවිතා අභික්ඥාව පාචිත විචාන අභිකඥාාවපු බේනිවාසානුසති අභික්ඥාව යතා කම්මූඋපග අභිඥාව අනාගතන් සභීඥාව කළ අභිඥාව හතක් උපදවා ගන්න. අභික්ඥාව උපදවාගන්න කැමති යෝගාවචරයු භූතකසින හතරත් වානකසින හතරත් පිංුවත්න අරමුණු කරල වෙන වෙනම සියලමතියන් උපතවාගන්න ඕන. දිබ්චක් අ භිඥාවගේම ඒ ඇතතාන්ට ඉතිවිධ අභිඥාවත් උපදවා ගන්න පුළුවන්. ඉදදිවිධ අභිඥාවයේදී විධාකාරය ඉරිදිපාති හාරපාන්න පුළුවන් සරීදය පොළුවෙන් ඉහලට ගන්නක් පුළුවන්. ඒගේ අභිඥා බලය කුච්ච දියුණුකදාාරකව්වොත් මෙතනින් ඇතතනකට මේ සරීද ඔසවාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා. ඊළඟට අහල තියෙන ප්‍රස්්නේ අවසරය ස්මීන් වහන්සේ වහරක වාදියෙක් මෙසේ පවසා තිබුණු තුටුවා. ඒය පහතී මම පුටා දක්වන්නම්. අනිත්‍ය සේලුමදී දුකක් බව හැකිනම් පෙන්වා දෙන්න. අනිත්‍ය සමහරදේ සැප සහිතායි යනුවේෙන්. ස්වාමන් වහසමේ පහදා දෙන්න. අනිත්‍ය සැප සහිත දෙේති පෙනවාද. ඕහ පිංුවත්න අනිත්‍ය සැප සහිත දෙයක් තියෙනවා. ඒ අනිත්‍යය සැප සහිත දෙයක් වෙන්නේ පින්වත්න අර වහරකවාදීෙන් වගේ නොමක කියකට්ටියගේ හිස් ඔළු ගෙරිිටික විතරයි. කට්ටිදයක සැප සහිත දෙයක් වුණාට ඒ අපිට නම් ඇත්තටම දුක් සහිත දෙයක් වහරක වාදීෙන් කියන කට්ටියගෙදී ඒ වහරකා අභේරත්නා ලංකාර කියන හාමුදුරු දඩගමුව පැත්තෙහිදිය සිංහල වෛ්‍යවරයේ වයසරගිහිල්ල මේ වෙද මාර්තයක් පැවිදිුණා. ඒකනට හිතන හිත දේවා සමාජගත කරන්න ගත්තා. හුඟා බොරු ඒවා පිළිගන්න පිරිිසක්කාවා පිරිගන්න පිරිස ඒ පැත නැබරුණේ අරාසනයපුවලට බෙහෙත් හේතාදියත් ගන්න පුුවන්ගම තියෙන හින්දා. එ නොමගේම ුච්්‍ර උඩුතිව්වද කිව්වොත් අද අනුගාමික පිරිසක් හැත්ලා. ඔය ඇත්තු අජත්තා නිච්ච සූතයට යන්න. යදනනිච්චාන් තන්දුුක්කං යන්දුක්කන් තද නත්තා. යදන අත්තා තන්නේ තම්මංම හෝ නේතන් මම නේහෝස්මි නමසු අත්තාති ඒ මේතයි යතා භූතන්ස ආදී විදිහත පින්වුවත්න බුදුරජාණන් වහස දේශනා කළා. එතකොට ඔය ඇත්තු යමක් අනිත්‍ය නම් ඒක දුකක් යමක් දුක්නම් ඒක අනාත්මක් අනාත්මයි එතකොට ඒක මගේ නෙමී මම නෙමී මගේ ආත්මය කියල ගන්න පුළුවන්යක් නෙමේ. ක තවත් මේ විදිර තේරුන්ගන්න රූපය හේතුෝගෙන් ඇතුව සැනකින් නැතිව යද්‍යම නැවතත් හේතුවන්ගෙන් ඇති විද්ධම නැව යද්ිම නැවතත් හේතුින් ඇතිව නැතුව යමින් පරාම්පරාවක් දිට පවතිීද්ද. ඒ ඇතිව නැතුව යන එක සැපක් විදිහට ගන්න කොහොමද එක දුකා. අනිත්්‍ය දුක්කූ ධර්මය තුළ ස්ථීරසාරව මොනවත්ම ඒ අනත්ම ධර්මතාවයා. හරකවා දන්ගේ ඔය වගේ දේවල් ඉදිරිද ඔබ ඔවුන්ට පිළතුව ලබාදමේ ප්‍රඥාපාරමිතා සම්පූර්ණ කරගන්න නියඳ වනන් ඉන්නපා මිත්‍ය දෘෂ්ටියය උපන්ගේම නිය පොත්තෙන් කළදන්න. ඊළඟ ටහලතියන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වස් සාමින් වහන්සේ දිනක්මා ආරාධනා කළ තවන අප වෙනුවෙන් අටසිල් දස්සිල් ව සිල්පද වෙනවෙනම කැරන සහ. අපි සිුදුවන ආකාරයකන පැහැත්ලි දීර්ක දේශනා කීපයක් හෝ. එකකින් හෝ අනුකම්පාවෙන් ධර්මානුකූල පහදා දෙෙන් ලෙසට වස්කාලී නිසා පසුදවසකීට ඇති පරිදි කරන්නට කියා ඔබහන්සේට හැකිනම් අනුකම්පා කරන්න තිරුවන්සා නෑ ඕ පිින්වරන කාලිය ඇවිල්ලා තියෙන්නේ. අපි ඔහය ඇත්තන්ට එම දේසනාවාලා වි දීරි සිදු කළ දෙන්න. ඊළඟට අහලතියන පස්නේ ගෞරෝනිය ස්මීන් වහන්සේ මාගේ පෙම්වතිය නිතර අඩදබර කන අතර ඇයි නොකළවාදද්ද මාහට බනී දොස් කියයි නිතර පවස වච්චනෙහි බනිනවා මිතුරියන්ගේ නම්ගම් කියා ඔවුන් සමඟ සිටිනාලෙස්ද විතදේ කියනවා මා එස්සේ නොකරන බවද මා වැදි නොකරන බවද ඇ දන්නවා තරහා ගියාම බුරු කියිය කියේ බනිනවා ඇය හමුවීමට පෙර. ගැන්ලම මේ සමඟ යාළිුවන්න උත්සාහ කලා ඒ බව මම ඇයට මුලදී කීවා. මට ඒ ළමය ගැන කිසි අදහසක්කෝ කිසි දෙයක් නෑ නමුත් ඒගැන කිය කියද බනිනවා. හැමදාම ඉවසවා. මම නිවැරදි බව උප්පු කලා දැම්මට ඇති වෙලා මෙහෙම ඉඳල විවාහ වුනොත් කොහොමවෙීද දන්නේ. ඇයට රිද්ධන්න ආසනෑ බනින්න. හැබැයි. හැමදේම කලකිරිලා. මට ඒ දමායාමට සිත් සිතේ මොකද ඇයත් මම නිසා නිතර තරහා ගන්නවා. ඇගේසාහ මගේ අනාගතය ගැන සිතා ය කිරීමට හැක. නමු තරහා නැතිවෙලාවට ඇයි පනදින්න වගේ. මටනම් දැන් කිසි හැඟීමක් නැහැ මට තීරෙන්නේ නහැ පව්කරගන්න බයයි. තාම ඇගේ ගිතරඉින්වත් අන්නේ නැහැ තෙරුවන්සානය කල්යානිිමිත්‍යයන් වහන්ස කියලා. සත්පපුරස ෆිංවර්ත්නය. ජවිත ගතකයන ඔයත්තන් අබුසමි ජීවිතයක් තියනෙක ලොක භාගයක්. මකදේ කල්්‍යාන මිත්තත්යකට කොට්ටා ගන්න පුළුවන් හින්දා. උපන් කෙලෙස් උපන්ගේීම විසඳගන්න හැකියාව ලැපෙන හින්දා. රාගාදී උපන්ගේම කල්්‍යානමිත්ත බැඳීමේ විසඳගන්න පුළුවන්. නමුත් ඉතින්ද ඔය ඇත්තන්ගේ දෙලුවම යහපත්තන බැඳීමක් වෙන්න ඕන සාකච්ඡා කරන්න මේක. එම දුවත්යක සාකච්චා කරන්න. සාකච්චා කර මේ ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරල්ල සාකච්ඡා මාර්ගින් ඕක විසඳගන්න. අනිවාහරයේ මේ දුව තේරුන් ගනේවි. ඔබට මානසික පීදාව වදයක් කියලා. නිතර නිතර මේ වගේ පානදේවා මතුකරකළ කාරදරකරනකොට නිදහස ඉන්න කැමැතිඇතියක පුතු මාන්තර වදයා. තේරුන් කරාහම නුව නැති අයට තේරුම් ගන්න පුළවා. ඒ දුවත්ත එක්ක බ්‍යවෘත්තව මේ ගැන කතා කරන්න. බොහෝ විට ඒටුව පිළිගනීවි. එතකොට ඔය ගැටලෝ විස්තගෙන අනිත් සමානකම් ගොඩාක් ඔබ දෙේත්නාගේ අදහස්ව අනෙකුත් ගැිපීම් ගොඩක් ඇතිමේක ොගලපුුනාාට ඒ අනකුත් ගැලපීම් නිසා සතුටින් ඉන්නත් පුළුවන්කම ලැබේ මෙ නොගැලැපීමට පිළිතුරත් ලැබේවි ඒ දුව බුද්ධමත් නම් බුද්ධමත් ඇතය කෙන හිතනවා කතා කරන්න. ඊළඟට හලතියන පස්නේ අවසරෑ පින්වස් සාමින් වහන්ස විදාසනා භාවනාවේ චිත්ත විසුද්ධිය සඳහා. ආනා පාන සති භාවනා වැඩීම සුදුසුද. ඒ සුදුස්නන් කෙතතාන්තෝටයේ වැඩිය යුතුත චිත්ත විසුද්ධිය වැඩී ඇති බව දැනගන්නේ කෙසේද. පින්වත්නේ ඔය ඇත්තන්ට ආනාපාන් සති භාවනාව ඉතාම සුදුස්සී. ධ්‍යාන උපදවා ගැනීමට ආසන්න පරිකණ මේේ දක්වා ඔබතියුණු වෙන්න. ඔය ඇත්තන්ට පරිකණ මේේ දක්වා බෑනන්. ාගමින් දක් ඒත් බෑන මුද්ගානමි දක්වා ආනාපාන් සතෝසයේ අම්මාටට මගති කෙලෙවසුන්යට පත් කරගෙන සුස්ක්‍ර විදාස්සකයක් විදිට මඟ පල්ලබා සසරින් ඉගුට වෙන්නට භාවනානයෝගීව අවස්ස කටයු සිදු කරගන්න. මේ මනුස්ස ජීවිතය ඔබට මඟ පල්ලබන්න පුළුවන් මඟ පල්ලබන්න කටයුතු කරගන්න. සත්පුරස ෆිංුවනී ඉතකින් අලාහලා තියන ගැටලුසිය ලව සංවෙනවා ඔ ඇත්ව හැම අද. අනු අටවන ධර්මසාකච්ඡා වාර්යක් සමඟයි මේ සම්බන්ධ වනේ මෙතෙ කේලා ඔබ ලැස් කළ දත්පුන්න ධර්මයෝ මියක සංසාධිකනය දැයිනටී කාන්තිින් අනමෝතන් වීවා දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා නිවන් දකින්නට මේ පින් හතු සම්පත් වීවා අදත් මේ සා බොහ වේස වී කටයුතු කළපාපාපරැකේ පඥාසාරි පින්වත් පොි හමුතුුවන් වහන්සේට නියවතුම් පින්බිම නිර්මාණය කළ පූජාය කළ බෝසත්පුනැති ජයිලාපීමසිහ මැතුදුම් ඇතිනිය ද දරුවන්ට පින්වාන්ත පස්න ඉදිරි පත් කළ සහ ධර්ම සෑකච්ඡා වාරය සමඟ සම්බන්ධූ ඔබ සැමටත්. කාර මන්්ඩලවල සියල්ජනනාට මත්තු නරුවන්ගේ සරණින් නිදුක් නිරෝග දිීර්රිකාය සලැපේවා. අභිවාදන සීලිස් සය නිච්චං වත්දාාපචායිනෝ තත්තාරූ දම්මා බඩ්ඩන්ති ආයුවන් නෝ සුකම්බලන් ආයුරාරෝග සම්පතිී සග සම්පත්ති මේ වච්චේ අතුෝ නිබාන සම්පත්තිී ඉමිනාති සමිච්චතු තෙරුවන් සරණයේ.